රනිල් වික්‍රමසිංහ රජයේ මත්පැන් බලපත්‍ර ලබා දීමේදී සිදු ඇති මහ පරිමාණ අක්‍රමිකතා සම්බන්ධයෙන් ජාතික ජනබලවේගයේ ජාතික විධායක සභික වසන්ත සමරසිංහ මහතා ඊයේ මාධ්‍ය හමුවේ අනාවරණයක් සිදු කළා. පහුගිය කාලේ ලයිසන් දෙන්න යනකොට බාර් ගණනාවට ලයිසන් දීලා තිබුණා, සමහරවගේ ඇඩ්වාන්ස් අරන් තිබුණා. අපි ඔබට පෙන්නුවා චෙක් පත් එක්ක. ඒ නිසා මේ පිළිබඳව පූර්ව පරීක්ෂණ පවත්වලා රටට අය විය යුතු තියෙන බාර් ලයිසන් වලින් අය යුතු බදු මුදල් අය කරගන්න අපි කටයුතු කරනවා. අනවශ්‍ය තැන් වල දාලා තියෙන බාර් තියෙන නම් ඒවා ඉවත් කරන්නත් අවශ්‍ය තීරණ ගන්න අපි අනිවාර්යෙන් මැදිහත් වෙනවා. එමෙන්ම සුරාපදු දෙපාර්තමේන්තුව හඳුන්වා දුන් මත්පැන් බෝතල් වලට ආරක්ෂිත ස්ටිකරයක් හඳුන්වා දීමේ ක්‍රියාවලිය හරහා රජයට බිලියන 10කට වැඩි බදු ආදායමක් අහිමි කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබුඩ මහතා ඊයේ මාධ්‍ය හමුවේ අනාවරණ කළා. අපේ නිර්දේශ මත සුරාපදු දෙපාර්තමේන්තුව හඳුන්වලා දුන්නා මුදල් අමාත්‍යාංශයත් සමග ඒකාබද්ධ වෙලා ආරක්ෂිත ස්ටිකර එකක්. ඉතින් මේක සුරාපදු දෙපාර්තමේන්තුවට කරගන්න බැරි වුණා. එක්කෝ ඒගොල්ලෝ කළේ නැහැ. අපිට සැකයක් පහළ වෙලා අපි විශේෂ කණ්ඩායමකට නියෝගයක් දුන්නා. වෙළඳ පොලේ තිබෙන ස්ටිකර් අලෝපු අරක්කු බෝතල් චෙක් කරලා පරීක්ෂා කරලා බලන්න කියලා මේවා ඇත්තටම ඒවද බොරියවද කියලා. ඒ අවස්ථාවේ සුරාපදු දෙපාර්තමේන්තුවේ පරීක්ෂණාංශයට පුළුවන් වුණා බෝතල් දසදාස් ගාණක් හොයා ගන්න අත්අඩංගුවට ගන්න හොර ස්ටිකර් අලෝපු. ඊට පස්සෙ මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පරීක්ෂණයක් පවත්වාගෙන යන්න සුරාපදු දෙපාර්තමේන්තුව පැමිණිලි කළා. කාර්යක සභාවේ නියෝගානුව ක්‍රියාත්මක වුණා. නමුත් අපිට අද වෙනකොට තොරතුරු වාර්තා වෙමින් තිබෙනවා, ආරංචි වෙමින් තිබෙනවා මේ ස්ටිකර් ජාවාරම හරහා අපිට අහිමි වෙච්ච බදු ආදායම රුපියල් බිලියන 10කට වඩා වැඩි. ඒ වගේම අද වෙනකොට අපිට තොරතුරු වාර්තා වෙමින් තිබෙනවා මේ හොර ස්ටිකර් ජාවාරමට සම්බන්ධ අය රටින් පැන යන්න සූදානම් කියලා. මේ බිලියන ගානක වංචාවක් කරපු මිනිස්සු රටින් පැනලා ගියොත් අර මහ බැංකු වංචාවේ පුජ්‍යලයන් රටින් ගියා වගේ හොයාගන්න හම්බ වෙන්නේ නැහැ. ස්ථාලය වහලා අර මොකද්ද එකට තඩි බාණ්ඩ තමයි වෙන්නේ. සුරාපදු නිලධාරීන් එල්ලවී ඇති මෙම චෝදනා සම්බන්ධයෙන් සුරාපදු කොමසාරිස් ජෙනරාල් එම්.ජේ. ගුණසිරි මහතා අද මාධ්‍ය හමුවේ මෙලෙස පිළිතුරු ලබා දුන්නා. ඒ නිකුත් කරලා තියෙනවා මේ වෙනකොට අපි බලපත්‍ර 172ක් 23 ඉඳලා නව බලපත්‍ර ගිය ඡන්දයට පෙර දක්වා ඒ බලපත්‍ර විකිණීම හරහා රුපියල් මිලියන 2200ක්, ඒ කියන්නේ කෝටි 220ක් රජයට අපිට ආදායම් හොයලා දෙන්න හැකියාව ලැබුණා. ඒක මම දැක්ක සමහර වෙබ්සයිට් වලයි සමාජ මාධ්‍යලා තියෙන බලපත්‍ර 500ක් ඉක්ුත් කරා. එවැනි කතාවල් මම දැක්කා. ඒ හින්දා කරුණාකරලා කියන්නේ ඒ වගේ බොරුව මිත්‍යාව වපුරන්න එපා. අපි බලපත්‍ර 172 ඉක්ුත් කරලා තියෙන්නේ. ඊළඟට මේ ස්ටික ව්‍යාපෘතිය හරහා යම් යම් චෝදනා එල්ල වුණත් අපිට හැකියාවල් ලැබුණා. ව්‍යාජ ස්ටික භාවිත කරලා විලඳපුරට එනේවත් අපේ නිලධාරීන් හරහා ග්‍රහණයට ගන්න. එතකොට ඒ ග්‍රහණයට ගත්ත අවස්ථාවල් වල සියලුම ආයතනවලට අපි නියමිත බදු අය කරලා නියමිත දඩ පැනවීම සිදු කළා. ඒ ගැසට් නිවේදනය ප්‍රකාරව අපි දෙපාර්තමේන්තුව කටයුතු කරලා තියෙනවා. ඒට අමතරව අපි ඒ ආයතන සියල්ලටම දැනුම් දීලා තියෙනවා. මින්පසු කුමනෝ ආකාරයක මේ කටයුත්තකට දැනුවත් හෝ නොදැනුවත් සම්බන්ධ වෙලා තිබුණොත් අපි මින්පසු බලපත්‍ර తాවකාලික අත්හිටුවල තමයි පරීක්ෂණ සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා ඔවුන්ට ලිඛිතව මා විසින් දැනුම් දීලා තියෙනවා මේ අවුරුද්දේ ජූනි මාසේ දිනයකම.